කුරුණෑකල මලියදේව විදුහලේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල සමාජිකයෙක් වන ගයින 2022-23 වර්ෂයේදී තරඟ 15කට සහභාගී වී ලකුණු 1073ක් රැස් කළා. ඊට ශතක 3ක් සහ අර්ධ ශතක 6ක් ඇතුළත්. පිටින් මෙන්ම පන්දු වෙන්ද දස්කම් දැක්වූ ඔහු කඩලු 32ක් දවා ගැනීමට සමත් වුණා. එම වර්ෂයේ පාසල් ක්‍රීඩා සම්මාන උළෙලේදී වස අවුරුදු 19/15 පළමු කොටසේ ඒකාණ්ඩේ සමස් ලංකා දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා දෙවන ස්ථානයේ සඳහා වන සම්මානෙන් පිදුම් ලැබුවේද ගණයි. මේ වසරේදීද පාසල් ක්‍රිකට් පිටිය වර්ණවත් කළ ඔහු තරඟ 15කදී ලකුණු 16 සීමාව පසු කළා. මෙවර ඔහු ඉනමකදී රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා වූයේ ලකුණු 153යි. මේ වසරේ ලකුණු 1016ක් ලබාගෙන සමත් වුණා. ශතක 2ක් සහ අර්ධ ශතක 6ක් සමගි ශතක 2 ගුරුකුල විද්‍යාලයට එරිව ලකුණු 153කුත් වෙස්ලි විද්‍යාලයට එරිව ලකුණු 102කුත් ලබාගෙන සමත් වුණා. මම 2022-23 තරඟවාරයේ ඕල් අයිලන්ඩ් බෙස් ඕල් රවුන්ඩර් රනර්ස් අප් සම්මානය හිමි කරගෙන සමත් වුණා. මගේ ඉදිරි බලාපොරොත්තුව ස්ටෙප් බයි ස්ටෙප් ගිහිල්ලා කොහොම හරි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම අඩු වයසින් නියෝජනය කිරීම තමයි මගේ බලාපොරොත්තුව. ගයනට ක්‍රීඩා කටයුතු මෙන්ම අධ්‍යාපන කටයුතුද සමබරව පවත්වා ගැනීමට දෙමව්පියන්ගේ නිරන්තර සහයෝගය හිමිවනවා. අලව්ව ප්‍රදේශයේ ජීවත්වන ගයනගේ මේ නිවස අලංකාර වී තිබෙන්නේ කුඩා කල සිට ඔහු ක්‍රීඩාවෙන් ලබාගත් ජයග්‍රහණයන්ගේ සිහිවටන වලින්. පොඩි කාලේ ඉඳන් එයා ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂයි, ආසයි. ඒ කැමැත්ත නිසාම 5 වසර ශිෂ්‍යත්වයෙන් පස්සේ එයා යොමු වුණා ක්‍රිකට් ක්‍රීඩාව සඳහා. ඉතින් අපි සියලුම දෙනාම ඒ සඳහා කැප වෙලා වැඩ කරා. එයාට සහයෝගය දැක්වා. ගයිනගේ අනාගත අපේක්ෂාව ජාතික කණ්ඩායමට පිවිස මෞරට වෙනුවෙන් කීර්තියක් දිනා දීමයි. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමඟ.